ස්වාමීන් වහන්ස අද දවසේ අද ඉඳලා අපි සූත්‍ර පන්තියකට තමයි මේ සහභාගී වෙලා තියෙන්නේ. ඉතින් අපි අද ඉඳලා ඉගෙන ගන්නවා මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. එතකොට අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියලා සිංහලයට පරිවර්තනය කරපු පොත ඇසුරෙන් තමයි අපි ඒ පරිවර්තනය ඇසුරෙන් තමයි මේ සූත්‍ර පන්ති අද ඉඳලා තියෙන්නේ. එතකොට අපි මේ සූත්‍ර දේශනාව ඉගෙන ගන්නකොට අපට මුලින්ම කරුණු කීපයක් තියෙන්න ඕනේ. ධර්මයේ ඉගෙන ගන්නකොට කරුණු කීපයක් හොඳට අපේ හිතේ තියෙන්න ඕනේ. ඒ තමයි අපි මේ ධර්මයේ ඉගෙන ගන්නෙ වෙන මොකකටවත් නෙවෙයි. මොකකටද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අවබෝධ කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපේ ජීවිතයට ගලපගෙන අපටත් මේ සසරින් නිදහස් වෙන්න ඕනේ කියන අදහස මුල් කරගෙන තමයි මේ ධර්මය ඉගෙන ගන්න ඕනේ. දැන් සමහර ධර්මය ඉගෙන ගන්නවා කාට හරි කියන්න ඉගෙන ගන්නවා. සමහර ධර්මයේ එක එක වාද කරන්න ඉගෙන ගන්නවා. එක එක දේවල් වලට ධර්මය ඉගෙන ගන්නවා. අපි ධර්මය ඉගෙන ගන්න ඕනේ ඒ විසීම බලාපොරොත්තුවක් නැතුව, අනවශ්‍ය බලාපොරොත්තුවක් නැතුව අපි ඉගෙන ගන්න ඕනේ. අපිටමයි මේ අපේ ජීවිතේට ගලප ගන්න අදහසින් තමයි මේ ධර්මය ඉගෙන ගන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මෙහෙම. සුතා කියලා වචනයක් භාවිතා කරනවා. ඒ කියන්නේ මේ ධර්මය හොඳට ඇහුම්කන් දෙන්න. ඊට පස්සේ දතා කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ හොඳට අහලා ඒ ධර්මයේ මතක තියාගන්න. ඊට පස්සේ වචසා පරිචිතා. අහලා මතක තියාගෙන අපි වචනින් පුරුදු කරන්නත් ඕන. ඊට පස්සේ දේශනාව මනසානුපීක්කිතා. හොඳට ඒ අහලා දරාගෙන වචනින් පුරුදු කරගෙන නුවණින් විමසන්නත් ඕන. ඒ වගේම ditthiya suppati inna ජීවිතේට ගලප ගන්න ගමෙන් තමයි අහන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේ ළඟට ආව එක එක ඉන. ඇවිල්ලි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහන ස්වාමීනි දුක කියන්නේ මොකද්ද? දුක හටගන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද? දුක නැති වෙන මාර්ගය මොකක්ද? බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් චතුරාර්ය සත්‍ය කියලා දෙනවා. සමහර විට කියලා දෙන මොහොතේ සමහර අය යස අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ කන අනිත්‍යයි කියලා දෙනවා. නාසය අනිත්‍යයි. දිවානිත්‍ය, කායානිත්‍ය, මනසානිත්‍ය කියලා කියනවා. කියලා ඉවර වෙනකොටම මේක දුකයි අනාත්මයි කියනකොටම ඒතනෙටි ස්වාමීන් වහන්සේලා අරහත් වෙනපත් වෙලා. විස්මිත නැද්ද මේක? දැන් බලන්න බුදුරජාණන්ගේ ධර්මයේ තුලින් අපි තුල රාග දේශම සංසිඳෙනවා. ලෝකේ වෙන කිසිම ධර්මයකින් මේක සිද්ධ වෙන්නේ නැහැ. අපි පත්තරයක් ගත්තත් අපි රාග දේශම ඇවිස්සෙනවා. අපි රේඩිය ගැහුවා, චිත්‍රපටියක් බැලුවා. ඒ හැම එකකින් වෙන්නේ අපි තුළ රාගදේශම ඇවිස්සෙන එක. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම වෙන්නේ නැහැ. අපි තුළ රාගයක් ඉපදිච්ච රාගයක් තියෙන එක නැතිලා යනවා ධර්මයේ තුල. ඊට පස්සේ දේශයක් තියෙනවනේ ඒ දේශයත් නැතිලා යනවා. මෝහයක් තියෙනවා මෝහයත් නැතිලා. රාගදේශම නැති වෙනවා කියන්නේ ශ්‍රේෂ්ඨ ධර්මයක් නේද? එහෙනම් ඒ ධර්මය අපි හොඳට හිත පහදවගෙන ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ඒ ධර්මයේ පිරිසුදු ඉගෙන ගත්තා. නිවැරදිව ඉගෙන ගන්නත් ඕන. එතකොට අපේ ජීවිතේට දැන් බලන්න අපිට මේ ධර්මයේ ගලප ගන්නකොට අපිට මේ ධර්මයේ අර්ථ හොඳට තේරෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා අපි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවත් හොඳට ඉගෙන ගන්න ඕන. එතකොට අපිට මේ සසරින් එතර වෙන්න මේ සතිපට්ඨාන දේශනාව උපකාරී වෙනවා. ඉතින් අපි බලමු මේ දේශනාවේ ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ පටන් ගන්නෙ මෙන්න මේ. අපි මේ වාක්‍ය ඉස්සල පාඩම් කරගමු. අපි මේ ධර්මයේ ඉගෙන ගන්නකොට අපිට කටපාඩමේ තියෙන එකක් ගොඩක් වටිනවා. මතකේ දැන් වචනෙන් පුරුදු කරන්න එපෙයි අපි මේක. එතකොට අහලා මතකේ තියාගෙන වචනෙන් පුරුදු කරන්නත් ඕනේ. ඉතින් ගහපු දේ
මතක තියාගෙන වචනේ පුරුදු කරේ නැත්නම් අරක සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් අපි වචනේ මේක මතක තියාගෙන පුරුදු කරන්න ඕනේ. ඒ නිසා අපි පාලි කොටස අපිට පාඩම් කරගත්තොත් ගොඩක් වටිනවා. සිංහල කොටස වගේම පාලි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පාලි භාෂාව. ඒ වගේ වචනයකින් අපිට දරා ගන්න පුළුවන් නම් මේ සතිපට්ඨාන දේශනාව අපිට සෑහෙන වටිනවනේ. ඒ නිසා අපි කොහොම හරි අමාරුවෙන් හරි මේ දේශනාව ඉගෙන ගන්න ඕනේ. කටපාඩම් කරගන්න ඕනේ. ඒ නිසා හොඳට කල්පනාවෙන් බාහිර අරමුණට හිත යන්න දෙන්නේ නැතුව මම කිව්වට පස්සේ මේ විදිහට අපි තුන් ගමනක් කියමු. ඊට පස්සේ අපි ඔක්කොම එකපාරක් කියනකොට මේක මතක හිටිනවා. දැන් අපිට මේක මතක හිටින්නේ නැත්නම් මොකද? අපේ හිත එක එක නිවර්ණ වලට යනවා. කමාට කාම අරමුණු වලට හිත යනවා. ලස්සන රූප වලට හිත යනවා. ඒතකොට මේක මතක හිටින්නේ නැහැ. ඊට පස්සේ තරහ අරමුණු වලට හිත යනවා. ඒත් මතක හිටින්නේ නැහැ. කමාට අපි චුට්ටක් කළා නම් නිදි මත හැදෙනවා. ඉතිගුරත් පාඩම් කරලා මතක හිටින්නේ. ඊට පස්සේ සමහර වෙලාවට අපි හිත විසිරලා එක එක දේවල් පසුතැවෙනවා. අනේ අරග කරන්න බැරි වුණා, මේ කරන්න බැරි වුණා, අරග කරන්න තියෙනවා, මේ කරන්න තියෙනවා. නේද? ඉතිගුරත් මතක හිටින්නේ. නැත්තම් ඔය සැකින් අහනවා බන. අනේ මේ කිව්වට ඔය ඇත්ත දන්නේ. ඉතිගුරත් මතක හිටින්නේ. ඉතිගුරත් එහෙනම් මතක හිටින්නේ මේ නීවරණ වලට හිත යන්න දෙන්නේ නැතුව හඳ අවධානය ගහුවොත් මේක පාඩම් කරගන්න ලේසියි. දැන් බුදුරජාණන් වහන්සේ බලන්න ආනන්ද මහ රහතන් වහන්සේ සූත්‍ර කීයක් පාඩම් කරගත්තද? සම්පූර්ණ සූත්‍ර පිටකෙන් කටපාඩම්. දැන් අපිට එක සූත්‍රයක් ගාථාවක් පාඩම් කරගන්න කොච්චර අමාරුද නේද? ඒක ආනන්ද මහ රහතන්සේ සූත්‍ර 18000 කටපාඩම් කරා. ඒක මිහිඳු මහ රහතන් වහන්සේ. ඒ ඔක්කොම කටපාඩම් විනය පිටකයක් කටපාඩම් කරගෙන ආවේ ලංකාවට. ඒක විනය පිටකේ පොත් 5යි, සූත්‍ර පිටකේ පොත් 6යි. සූත්‍ර 18000ක් තියෙනවා. ඒ සාපී ආනන්ද මහරතනයි සිහිපත් කරගත්ත අපිට පොඩි වීරියක් ඇති කරගන්න පුළුවන් මේක පාඩම් කරගන්න ඕනේ කියලා නේද? එහෙනම් මම කිව්වට පස්සේ හොඳට හඬ නගල මේ විදිහට කියන්නේ. ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ දැන් හොඳයි අපි ඔක්කොම එකට කියමු ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ තව පාරක් එකටම කියමු ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ එතන අර විහරති කියන තැන නවත්තන්නද? ඒතර කුරුසු විහරති කියලා තියෙනවා. ඒතන නවත්තලා තමයි ඊළඟට ඒදී පටන් ගන්න. ආයෙ පාරක් කියමු හරියට. ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ දැන් සාමාන්‍ය මට්ටමට පාඩම් ඉස්ස නේද? හොඳට මේක පාඩම් කරගන්න. එතකොට දැන් මේ දේශනාවේ තියෙන ඒවම් මේ සුතං කිය. එතකොට ඒ වාක්‍ය දාන්න හේතුනේ අපි දන්නවා
දැන් බුදුරජාණන් වහන්සේ පිරිනම් පැවැරුවට පස්සේ මේ ත්‍රිපිටකේ සංගායනාවනේ. එතකොට ඒ සංගායනාවට ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් එකතු වුණා. කී නමක්ද? 500 නමක්. එතකොට ඒ 500 නම බුදුරජාණන් වහන්සේ පිරිනම් පැවැරුවට පස්සේ නායකත්වයේ ගත්තේ මහකාශ්‍යප මහ රහතන් වහන්සේ. එතකොට මහකාශ්‍යප මහ රහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 500 නමක් සහභාගී වුණා පළවෙනි ධර්ම සංගායනාව. හැබැයි ඒතන ඒක සිදුවීමක් වුණා, ලස්සන සිදුවීමක්. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට රාත් වෙලා හිටියේ නෑ. ආනන්ද ස්වාමීන් වහන්සේ තාම හිටියේ උපස්ථාන කරන කාලෙම සෝතාපන්න වෙලා හිටියේ, අරහත් වේට පත් වෙලා හිටියේ. හැබැයි මහකාශ්‍යප මහ රහතන් වහන්සේට උවමනාවක් ඇති වෙලා තිබ්බා. ආනන්ද මහ රහතන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් හැටියට තමයි මේ සංගායනාවට සහභාගී වෙන්න ඕනේ. ඉතින් ආනන්ද මහ රහතන් වහන්සේ ඒක දැනුම් දුන්නාට පස්සේ ලොකු උත්සාහයක්, වීරියක්, දේශනාවල තියෙන හොඳට කාය අනුපස්සනාව හොඳට පුරුදු කළා. ආනන්ද මහ රහතන් උත්සාහ ගත්තා. අන්තිමට සංගායනාවට ඉස්සෙල්ලා දවසේ ආනන්ද මහ රහතන් වහන්සේ අර සක්මන් කළා ඉවරලා කාය අනුපස්සනාව තුළ හොඳට සිහි පිහිටවගෙන ඇඳේ වාඩි වෙනකොට අර කකුල ඔසවනකොටම හොඳට සිහිය පිහිටලා තිබ්බා. අරහත්ත්වයට පත් වුණා. බලන්න ආනන්ද මහ රහතන් අරහත්ත්වයට පත් වෙච්ච විදිහ. ඉතින් ඒ අරහත්ත්වයට පත් වෙලා ඊට පහවදා තිබ්බ සංගායනාවට රහතන් වහන්සේ කෙනෙක් නමට ඉර්දිබරලාවී රහතන් වහන්සේ කෙනෙක් බවට පත්. ඉර්දිබර රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා සංගායන රහතන් වහන්සේ කෙනෙක් හැටියට සහභාගී වෙනවා. එතකොට ඒ එතන ඉඳලා සංගායනාව වෙලාවේ සූත්‍ර පිටකේ සම්පූර්ණයෙන්ම ආනන්ද මහ රහතන් වහන්සේ තමයි දරාගෙන හිටියේ. එතකොට ආනන්ද මහ රහතන් වහන්සේට කියන්න උවමනා වුණා මේක දැන් සමහරු ඉතින් එක එක අදහස් දිනවනේ. අනාගතය ගැන රහතන් වහන්සේලා බැලුවා. අනාගතේ අතීතේ වර්තමානේ තුන් කාලෙට මේක බල්ල තමයි සංගායනාව. එතකොට ඒ අනාගතේ යහපත පිණිස අනාගතේ කිසි කෙනෙක් මේක මෙහෙමයි කියලා ප්‍රකාශ කරන්න බැරි වෙන විදිහට ආනන්ද මහ රහතන් වහන්සේ ඒවන් මේස්ත මේක මම බුදුරජාණන් වහන්සේගෙන්ම යහුවේ කියන වාක්‍ය දැන් මෙතෙන් රහතන් වහන්සේලා කතා වෙනවා. එතකොට කාටවත් කියන්නේ මේක හරියින් ඇහුවා මෙයාගෙන් ඇහුවා. තෙරුවන් සරණගේ ශ්‍රාවකයෙක්ට හොඳට හිත පහදිනවා මේක බුදුරජාණන් වහන්සේගෙන් අහපු දෙයක් නේ ආනන්ද මහ රහතන් වහන්සේ කියන කාරණේ හොඳට තේරෙන්නත් එක්කම තමයි මේක එදා සංගායනා වෙලාවේ ඒවම් මේස්තං කියලා දැම්මා. මේක මම බුදුරජාණන් වහන්සේගෙන්මයි ඇහුවේ කියලා. ඊට පස්සේ ඒකං සමයං භගවා කුරුසු විහෙරති. කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ඒ කාලේ තිබ්බා හොඳ සිරිත අපේ වාසයෙන් කියනවා. බුදුරජාණන්ගේ චාරිකාවේ වඩිනකොට තනියෙන් වඩින්නේ නැහැ ගොඩක් වෙලාවට. ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් එකතු කරගෙන තමයි චාරිකාවේ වඩින්නේ. එතකොට එදත් බුදුරජාණන් වහන්සේත් එක්ක විශාල පිරිසක් හිටියා ස්වාමීන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේට අදහසක් ඇති වුණා ඒ එකන් සමයන් එක් සමයක කුරුසු විහෙරති කුරුසු කියන ජනපදයේ වාසය කළා. කම්මාස ධම්මං නාම කුරුණං නිකමු. කම්මාස ධම්ම කියන කුඩා නගරිය තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ. ඉතින් මේ දේශනාව මේ විදිහට කරාට පස්සේ පසු කාලීන එක එක පොත්පත්වල මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව ගැන විවිධ අර්ථකථන විවිධ විස්තර ලියලා තිබ්බා. හැබැයි මේ හැම ගොඩක් පොත්වල මේ සතිපට්ඨාන සූත්‍ර ගැන විවිධ අතිශෝක්තියෙන් කරුණු යොදවලා තියෙනවා. ඒ කියන්නේ සමහරු මේ කුරු කියන ජනපදය ගැන එක එක විවර තමයි මේ දක්වලා තියෙන්නේ. ඉතින් කුරු ජනපදයේ මේක විස්තර කරලා තියෙනවා. මේ කුරු ජනපදයේ ප්‍රදේශයේ බතින් බුලතින් ආඩ්‍යු ඉතා සමෘද්ධිමත් නගරයක් කියනවා. ඒ වගේ මේ ප්‍රදේශවාසීහුද උපතින්ම ලද වහා වැටහෙන නුවණි යුක්තයි කියලා. ඒකට ඉපදෙනකොට හොඳ නුවණකින් යුක්ත පිරිසක් තමයි මේ කුරු ජනපදයේ උපදින්නේ කියලා ඒ පොත්වල සඳහන් වෙලා තියෙනවා. සාමාන්‍ය ජනයා නාන තොටේ පව හතිපට්ටානේ කතා කරනවා කියලා තියෙනවා. ඊට පස්සේ දැසි දස්සෝද සතිපට්ඨානෙ පුරුදු කරති. කොටින්ම කියනවා නම් ගිරවුන් වැනි තිරිසන් සතුන් පවා මේ සතිපට්ඨානෙ කටපාඩම් කරනවා කියලා කියනවා. මේ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ මහා වටිනා දේශනාවක්. ඉතින් මේකට මේ අතිශෝක්තිය කියන්නේ මේක වඩාක් වටින එකක් කියලා හඳුන්වලා දෙන තමයි මේ ස්වාමීන් වහන්සේලා ඒ ලියපු ඒ පොත් ලියපු අය ඒ පොතේ ඒ විදිහට අතිශෝක්තියෙන් මේක වර්ණනා කළා කියලා.
හැබැයි ඉතින් මේක හරියට අපි කල්පනා කරලා බැලුවොත් එහෙම ඉතින් සාමාන්‍ය සතිපට්ඨානයේ ගිහි සත්තු වගේ අය පුරුදු කරනවා කියලා අපිට හිතන්න දේශනාවල කරුණු නැහැ. ඉතින් ඊට පස්සේ මේ සතිපට්ඨාන සූත්‍රය ගැන ওই විදිහේ නොයේ කතිසෝක්තිය කරුණු විස්තර කරනවා කියලා තියෙනවා. හැබැයි මේ දවසක් වන්න මේක හරි ලස්සන කොටසක් තියෙනවා. පාසාදික කියන සූත්‍රය විස්තර කරලා තියෙනවා. ඉතින් ඒකෙ මෙන්න මෙහෙම තියෙනවා. වරක් සද්ධර්මයේ විස්තර වශයෙන් වටහා ගත යුත්තේ කෙසේද? චුන්ද ස්වාමීන් වහන්සේට විස්තර කරන බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ කියන වචනේට අර්ථයක් බුදුරජාණන් වහන්සේ දුන්නා. සද්ධර්මයේ කියන වචනේට අර්ථයක් බුදුරජාණන් වහන්සේ මිස් පාසාදික කියන සූත්‍රේ විස්තර කරලා තියෙනවා. ඒ තමයි එනම් චුන්දේනි මා විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇති කරගත් අවබෝධ ඥානය තුලින් මේ සද්ධර්මයේ දේශනා කරනු ලබන්නේ එමෙන්ම බොහෝ දෙවි මිනිස් ජනයා කෙරෙහි හිතසුව පිණිස. මේ සතිපට්ඨාන දේශනේ මම කරන්නේ බොහෝ ජනයාට හිතසුව පිණිසයි කියන්නේ. සියලු ලෝකවාසීන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් කියන. ඒ වගේම මේ සද්ධර්මයේ රස මා විස්තර කරන්නේ ඔය ක්‍රමවලින් විස්තර කරන්නේ මෙන්න මේකයි කියලා බුදුරයන් ආසේද දේශනා කරන. ඒ තමයි පින්නත් චුන්දේනි මේ සතර සතිපට්ඨානය. ඒකට සද්ධර්මයේ කියන වචනේට ඇතුළත් වෙන කොටස් ටික. පළවෙනි එක තමයි සතර සතිපට්ඨානය. මොකක්ද සතර සතිපට්ඨානය කියන්නේ? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඊට පස්සේ කියනවා සතර සම්‍යප්පදාන වීර්යය. ඒ කියන්නේ මොකක්ද? නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදව ගන්න වීර්යය කියන්නේ. ඊට පස්සේ උපන්නා වූ අකුසල ධර්මයන් නූපදවාගෙන ප්‍රහාණය කිරීම පිණිස වීර්යය කියන්නේ. ඊට පස්සේ නූපන් කුසල් උපදව ගන්න වීර්යය කියන්නේ. උපන් කුසල් වැඩි දියුණු කරගෙන බොහෝ වශයෙන් බහුල වශයෙන් ඒක අපිට ඉස්සරහට විස්තර වශයෙන් මේක ඉගෙන ගන්න පුළුවන්. දැන්ට ඔය විදිහට මතක තියාගන්න. ඒකට ආගේ සතර සම්‍යප්පදාන වීර්යය මම දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සතර ඍද්ධිපාද විස්තර කරලා තියෙනවා. මොනවා සතර ඍද්ධිපාද? ඡන්ද ඍද්ධිපාද, චිත්ත ඍද්ධිපාද, වීර්ය ඍද්ධිපාද, වීමසා ඍද්ධිපාද. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සතර ඍද්ධිපාද පංච ඉන්ද්‍රිය ගැන. මොනවාද පංච ඉන්ද්‍රිය කියන්නේ? ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ වගේම බුදුරජාණන්සේ පංච බල. ඒත් මොනවාද? ඒ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඊට පස්සේ බුදුරජාණන් සප්ත බොජ්ජංග විස්තර කරලා තියෙනවා. ඒ මොනවාද? සති සම්බොජ්ජංගේ, ධම්ම විචේ සම්බොජ්ජංගේ, වීරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයත් විස්තර කරලා තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා සමාධි කියන කරුණු අට. එතකොට ඕන්න ඔය ඔක්කොම එකතු කරාට පස්සේ තමයි සද්ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ විස්තරේ බලන්න කොච්චර අර්ථයක් තියෙනවද මේ වචනේ නේද? මුළු බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මයේ එක වචනයකින් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙනවා සද්ධර්මය කියලා. හතර ඒ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඒ තවස් සූත්‍ර දේශනාවක මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. ඒ සූත්‍රය සාමගාම මජ්ක්‍ධිම නිකාය තුනේ තියෙන ඒ සූත්‍ර දේශනා බුදුරජා අනාගතය ගැන මෙන්න මේ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ කාලේ මේ අපි අහලා තියෙන නිගණ්ඨනාථ පුත්ත නේද? නිගණ්ඨනාථ පුත්ත පිරිසක් එකතු කරගෙන එයා නිගණ්ඨනාථ පුත්තගේ ධර්මයේ කියාගෙන තමයි හිටියේ. ඉතින් නිගණ්ඨනාථ පුත්ත එක තමන්ගේ ශ්‍රාවකයන්ට ධර්මයේ කියලා දුන්නේ. එයා තේරුම් ගත්ත ධර්මයේ කියලා දුන්නා. මොකද වුනේ මේ නිගණ්ඨනාථ පුත්ත මිය ගියා. මිය ගියාට පස්සේ ඒ පිරිස අතර කතාබහට ලක් වුණා. මොකද්ද? විවාද හට ගන්න පටන් ගත්තා. සමහරු කියන්න පටන් ගත්තා ඔබ තුමා ධර්මයේ දන්නේ නැහැ, මං තමයි ධර්මයේ දන්නේ. ඔබ තුමා විනය දන්නේ නැහැ, මං තමයි විනය දන්නේ. එක එක්කෙනාට විවාද කර ගන්න ලොකු ආවරවුලක් ඇති වුණා. ඊට පස්සේ මොකද වුනේ? මේ මෙතන හිටිය තමගේ ළඟම හිටිය ශ්‍රාවකෝ මේ විදිහට එක ආරවුල ඇති කරගත්තට පස්සේ ශ්‍රාවකයෝ තියෙන ගිහි ශ්‍රාවකයෝ හිටියානේ
ඒ ශ්‍රාවකයෝ කල්පනා හරි වැඩේ මේ නිගණ්ණාථ පුත්‍ර මැරුණාට පස්සේ කලුරුයි කරා පස්සේ මේ ළඟමෙ හිටිය පිරිස මේ වගේ එන බැනුම් මේ බැනගන්නකොට විවාද කරගන්නකොට කොහොලහල කරගන්න මේ අයට නම් සරකා වැඩක් නැහැ කියලා ඒයත් බිඳලා ගියා කියලා නිගණ්ණාථ පුත්‍රගේ ශාසනය බුදුරයාණන් වහන්සේ ඒක තමයි දුරක්කාත් ශාසනය ඔය වගේ තමයි කිව්වා හැබැයි සුවක්කාත් ශාසනය නම් ඔහොම වෙන්නේ නැහැ කියලා එකල බුදුරජාණන් වහන්සේ විස්තර කරන මෙන්න මෙහෙම ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්දේනි මා විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇති කරගත් අවබෝධ ඥානීය දේශනා කළ ධර්මයේ කුමක්ද ඒ තමයි සතර සතිපට්ඨාන අර අපි ඉස්සල කිව්වේ සතර සම්‍යප්පදාන වීර්ය සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයේ පින්නත් ආනන්ද ඔබ දැකලා තියෙනවද කවුරු හරි කෙනෙක් මම මේ දේශනා කරපු ධර්මයේ විවාදයට ලක් කර විවාද කර කර ඉන්නවා දැකලා තියෙනවද කියලා අහනවා බුදුරයන් වහන්සේගේ ධර්මයේ කරුණා කල්ලාගෙන ඕක කොහොම නෙවෙයි මේක මේවා එන්න ඕන එහෙම කී කියා ආද කර කර ඉන්නවා දැක්කද කියලා ඉතින් ආනන්ද ස්වාමීනි මම නම් දැක්කේ නැහැ කියන එහෙම දෙයක් ඊට පස්සේ ආනන්ද ස්වාමීනි කියන හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ බුදුරයන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ සමහර වෙලාවට මේ පාතිමාක්ෂ සංඝර සීලේ ජීවන ප්‍රතිපදාව ගැන වාද විවාද හටගත්තොත් නම් මේ ශාසනය පිරියෙන් අතුරුදාගෙන පුළුවන් කියනවා ඊට පස්සේ ඒකනම් මේ දෙවි මිනිස් ලෝකයට අයහපත පිණිස පවතිනව නේද කියලා ඇහුවා බුදුරයන් වහන්සේ කිව්වා නෑ නෑ ආනන්ද එහෙම කියන්න එපා කිව්වා මගේ ඇවෑමෙන් පස්සේ මම පිරිනුවන් පෑවට පස්සේ කවුරු හරි මේ ජීවන ප්‍රතිපදාව ගැන ආරවුල් ඇති කරගත්තට ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂ සංග්‍රහයේ සීලය ගැන ආරවුල් ඇති කරගත්තට ඒක බරපතල එකක් නෙමෙයි කියලා බරපතල වෙන්නේ මම මේ දේශනා කරපු ප්‍රතිපදාව කෙරේ වාද විවාද ඇති කරගත්තොත් ඒකනම් ආනන්ද බොහෝ දිනාට අයහපත පිණිස අහිත පිණිස පවතිනවා කියලා දැන් බලන්න ඇහැ අනිත්‍යයි කියලා බුදුරයන් වහන්සේ වදාළා ඕක නිත්‍යයි කියලා කාට හරි විවාද කරන්න පුළුවන්ද බුදුරයන් වහන්සේ කන අනිත්‍යයි කියලා දේශනා කළා ඕක අනිත්‍ය නෙවෙයි නිත්‍යයි කියලා කියන්න පුළුවන්ද දැන් බලන්න බුදුරයන් ධර්මයේ කිසි කෙනෙක්ට ලෝකේ දැන් ඔය තීන තිත් ආයතන සූත්‍රය බුදුරයන් වහන්සේ අර විස්තර කරන්නේ තිත් ආයතන සූත්‍රය ආගම් තුනක් ඒ කාලේ තිබ්බා කියලා ඉතින් ඒ ආගම් තුනින්ම එක එක අදහස් ප්‍රකාශ කරනවා කියනවා මේ සැප දුක් උපේක්ෂා ඔක්කොම ඇති වෙන්නේ පෙර කර්ම නිසා කියනවා සමහර කියන ඉදේ ඇති වුණා කියලා. තවත් සමහර මේ දෙවියන් අහස ලැබුවා කියලා. බුදුරයාණන් වහන්සේ කියන ඔය ඔක්කොම බුද්ධිමත් කෙනෙක්ට ගරහලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා. දැන් ඒ අය කියන්නේ සතෙක් මරනවා නම් ඒක මේ පෙර කර්ම නිසා සිද්ධ වෙනවා කියලා. හොරකම් කරනවා නම් වැරදි කාමසේදෙන මේ පෙර පුරුද්දට කියලා කියන්නේ අද කාලෙක කියනවා නේද? බුදුරයාණන් වහන්සේ කියන ඒව වුණ කෙනෙක්ට ගරහලා ප්‍රතික්ෂේප කරන්න කියලා පුළුවන් කියලා බුද්ධිමත් කෙනෙක්. හැබැයි මම දේශනා කළා කියනවා මේ ආයතන හයක් ගැන කිසි කෙනෙක් ආයතන හයවම නෙවෙයි කියලා කියන්න බෑ කියනවා මම චතුරාර්ය සත්‍ය ගැන කියලා දුන්නා කියනවා කිසි කෙනෙක්ට කොහොම නෙවෙයි දුක නම් අපිට නෑ කියලා කියන්න පුළුවන් දැන් බලන්න දෙමළ කෙනෙක් ගත්තා සිංහල කෙනෙක් ගත්තා ක්‍රිස්තියානි කෙනෙක් ගත්තා මොනම කෙනෙක් ගත්තා දුක් ආර්ය සත්‍ය වෙනස් වෙයිද ලෙඩ වීම නැද්ද ඒ ඔක්කොටම වයසට යාම මරණයට පත් වෙන හැම කෙනෙක්ටම තියෙනවා කිසි කෙනෙක්ට වාද විවාද කරන්න බලන්න එහෙනම් අපි බුදුරයන් වහන්සේ ධර්මයේ කොච්චර හිත පහදව ගන්න බැයිද ඉතින් වාද විවාද කරන්න කිසි දෙයක් කොතන හරි ධර්මයේ සම්බන්ධ වාදයක් එනවනම් ඒ ධර්මය අල්ලගෙන නෙවෙයි ධර්මයට බාහිරින් දෙයක් අල්ලගෙන තමයි වාද විවාද කරන්නේ බොහෝ දෙනෙක් ධර්මය හරියට කතා කරොත් එතර වාද විවාද නැහැ ඒක තමයි බුදුරයන් වහන්සේ ආනන්ද මහරහතන් කිව්වේ මේ ධර්මයට වාද විවාද කරන්න කිසි කෙනෙක්ට පුළුවන් කමක් නැහැ මේ ධර්මයේ සුවක්කාතයි කියලා. අය මනාකට දේශනා කළේ ඉතින් මේ ධර්මයේ සම්දිට්ඨිකයි කිව්වා. මේ ජීවිතේ අත්දකින්න පුළුවන් ඉතින්. මේ ධර්මයේ අකාලිකයි කිව්වා. ඕනම කෙනෙක්ට ඇවිල්ලා බලන්න මේ ඕනම කාලෙක අවබෝධ කරන්න පුළුවන් ඉතින්. ඒහිපස්සිකයි මේ ධර්මයේ කිව්වා. වහන්න කොච්චර ලස්සනයිද කියලානේ. ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න කියන්න පුළුවන්. මේ ධර්මය ආයි කිසි බය වෙන්න කිසි දෙයක් නැහැ ඊට පස්සේ ඕපන අයික පච්ච මේ ඕපන අයිකයි කිය ආයි මේක කාටක්ක කරවන්න පුළුවන් එකක් නම් නෙවෙයි තමන්ම කරගන්න ඕනේ රාගයක් හටගත්ත තමන් නැති කරන්න ඕනේ දේශය හටගත්ත තමන් නැති කරන්න ඕපන අයිකයි මේ ධර්මය
පච්චත්තං වේදි තබ්බෝ කියලා. මේක මෝඩ කට්ටිය මේක කරන්න යන්නේ පුරුදු කරන්න බෑ යායට. නම් හොඳට නුවණ තියෙන ප්‍රඥාවන්ත අය තමයි මේ ධර්මයේ පුරුදු කරන්නේ. ඉතින් ආගේ නිසා ඊට පස්සේ බුදුරයන් වහන්සේ මේ විදිහට අපි මේ වාද විවාද අනාගතේ පාතිම මේ ධර්මයේ කෙරේ වාද විවාද ඇති වුණොත් නම් ඒක නම් දෙවි මිනිසුන්ට අයහපත මිනිස් පවතිනා කියලා. හැබැයි ජීවන ප්‍රතිපදාව ගැන පාතිමෝක්ෂ සංග්‍රහ සීලාදී ගැන වාද විවාද ඒක එච්චර බරපතල එකක් නෙවෙයි කියලා හොඳට මතක තියාගන්න ඕනේ කාර්. දැන් අපිට මෙතෙන්ට එනකම් මතකද කියපේ. දැන් බලන්න ඒවම් මේ ස්තන් කිවි මේ බුදුරයන් වහන්සේගේ ආනන්ද මහරහතන් අහගෙන මේක මෙහෙමයි කියලා ප්‍රකාශ කළා. මම බුදුරයන් වහන්සේගෙමයි මේක ඇහුවේ. ඊට පස්සේ කුරු ජනපදය ගැන අපි විස්තර හදාගත්තනේ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ මේ විදිහට මේ ධර්මයේ වාද විවාද කරන්න බැරි එකක් කියලා ප්‍රකාශ කළා. ඒ වගේම බුදුරයන් වහන්සේ මේකේ තව කොටසක් තියෙනවා. මේ මෙන්න මෙහෙම වරක් උත්තේ කියලා තාපසේ උත්තේ කියලා තාපසේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා ප්‍රශ්න ගොඩාක් තියාගෙන ආවේ මෙයා. උත්තේ කියන තාපසේ දහද කාලෙත් මේ වගේ ප්‍රශ්න තියෙනවා. මෙයාට තිබ්බ ප්‍රශ්නේ තමයි මේ ලෝකේ කෙලවරක් තියෙනවද? කෙලවරක් නැද්ද? රහතන් වහන්සේ ළමාරින් පස්සේ ඉන්නවද? මාරෙන් පස්සේ නැද්ද? ඔය වගේ ඔයේ ප්‍රශ්න ගොඩක් ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ 10ට බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. මොකද උත්තර දෙන්නේ නැත්තේ? ඒවට උත්තර දීලා වැඩක් නැහැ. මේ ධර්ම මාර්ගයට කිසි ඌමනාවක් උපකාරයක් එකකින් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේවට උත්තර දෙන්නේ නැහැ. මේ උත්තිය තාපසයවට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ උත්තර නොදී ඉඳලා ලස්සන ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කළා. කරන උත්තිය තාපසේ මා විසින් මේ ධර්මයේ දේශනු ලබන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත් පැහැදිලි නුවණකින් යුක්තයි කියලා. ආයේ බුදුරජාණන් වහන්සේ කාගෙන්වත් අහලා බලලා නෙවෙයි මේක කරන්නේ නේද? ගුරු උපදේශ නැති වෙන අවබෝධ කරේ. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි නුවණකින් යුක්තයි කියලා. ඒහින් මේ සද්ධර්මයේ මිනිස්සුන්ගේ සත්තානං විසුද්ධිය. ඒකේ මොකක්ද? මේ සත්වයන්ගේ පිරිසිදු බව පිණිස. ඊට පස්සේ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්මායි. සෝ සුසුන් දුක් කායික දුක් මානසික දුක් විදින මිනිස්සුන්ට ඒකේ නිදහසේ පිණිස. ඒ වගේම දුක්ඛ දෝමනස්සාන ඒවා දුක් දෝමනස් දුරු කිරීම පිණිස. ඥායස අධිකමායි. විශේෂ ඥානයක් ඇති කර ගැනීම පිණිස. ඒ වගේම නිබ්බාන සත්‍ය කිරියාවයි. නිවන සාක්ෂාත් කිරීම පිණිස තමයි මම මේ ධර්මයේ දේශනා කළේ කියලා මේ උත්තිය වමුණට බුදුරයනා තාපසයට කිව්වා. හැබැයි මෙයා මේක ගත්තෙත් නැහැ. මේ දේශනාවේ තියෙනවා වෙන මෙහෙම. හොඳයි එහෙමනම් බවත් ගෞතමයන් ආස. අතර ඉසල දුන්නේ බුදුරයනා කිව්වා මම මේ ධර්මයේ දේශනා කළේ මෙන්න දුක් දුම්නා දුරු කිරීම පිණිස. නිවන සාක්ෂාත් කිරීම පිණිස. හැබැයි හොඳයි එහෙනම් ගෞතමයන් වහන්සේ ගෞතමයන් විසින් ප්‍රත්‍යක්ෂ අවබෝධය ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත් ඥානයෙන් යුතුව ඔය අරමුණින් යුතුව දහම් දේශන විට ඒ ධර්මය අසා මුළු ලෝකෙම නිවන් දකින්නවද කියලා හෙව්වා. දැන් අද කාලෙත් අහනවා නේද? ආ ඔය චතුරාර්ය සත්‍ය කිව්වට ඕක අහලා ඔක්කොම නිවන් දකින්නවද කියලා අහනවා නේද? සමහර අහනවා නිවන් දකින්නවා නම් ඉතින් කවුද දන් දෙන්නේ එතකොට නේද? එහෙම සාමාන්‍ය ලෝකේ කතා බහට ඉදාත් තිබ්බ අදත් තියෙනවා. එතකොට එහෙම නැත්තම් ලෝකෙන් අඩක් නිවන් දකින්නවද කියලා. මොළු ලෝකෙම නිවන් දකින්න. එහෙම නැත්තම් භාගයක් නිවන් දකින්නවද කියලා. එහෙම නැත්තම් කාලක් නිවන් දකින්නවද කියලා. ඊට පස්සේ මෙතන හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ. ගොඩක් ආනන්ද සානාසේ ඔය සමහරව වැරදි විදිහට ප්‍රශ්න අහනකොට එයාට ඒක අහිත පිණිස බව තේරෙන්නේ බුදුරජාණන් වහන්සේම උත්තර දුන්නේ නැත්තම් ඒක තුන් පාරක් අහනකොටත් ඇයි උත්තර දුන්නේ නැත්තේ? ඇයි කියලා ගොඩක් අයහපත මිනිස් බවතිනේ. ආන් ඒ වගේ අවස්ථාවල ආනන්ද සානසෙ මෙදිහත් වෙනවා. ඇයි ආනන්ද සානසෙ ළඟ ඉන්නවානේ. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ උත්තිය තාපසයට කියනවා. තාපසේ ඔබ ওই ප්‍රශ්නේ හැමෝ වැරදි කිව්වා. ওই ප්‍රශ්නේ හැමෝත් උත්තර හම් වෙන්නේ නැහැ බුදුරයන් වහන්සේෙන් කියලා. ඔබ අහන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා ආනන්ද සානසෙ කියලා දෙනවා. බලන්න කරුණාවනේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා දෙනවා
මෙන්න මේ ලෝක යමෙක් නිවන් අවබෝධ කරත් නම් ඒ කුමන ධර්මයක් වැඩි වෙන්ද කියලා හෙවනම් ඕකට බුදුරයන් වහන්සේ උත්තර දෙනවා කියලා. දැන් ඒ ඇහුවේ කොහොමද? මේ ධර්මය මුළු ලෝකෙම නිවන් දකින්නවද කියලා. එහෙම නැත්නම් තුන් කාලන් නිවන් දකින්නවද? නැත්නම් භාගත් නිවන් දකින්නවද? ආනන්ද සාමික ඔය ප්‍රශ්නේ වැරදි වමාලා හරියන්නේ නැහැ. මෙන්න මේ මහාන් කුමන ධර්මයක් දියුණු කළාද නිවන් අවබෝධ කරන්නේ? ඒකත් නම් ධර්මයේ පිළිතුරක් තියෙනවා කියලා ලස්සන උපමාවක් දේශනා කරනවා ආනන්ද මහරහතන් වහන්සේ. අහලා ඇති සමහර විට නේද? විශාල නගරයක් තියෙනවා කියලා. ඒ නගරේ වටේම විශාල ප්‍රාකාරයක් තියෙනවා කියලා. ඒ කාලේ තේහිනවනේ අය අපි නගර උපසූත් එහෙම අහන. විශාල ප්‍රාකාර තියෙන නගර වටේ. එතකොට මේ ප්‍රාකාර වටේ එක්තරා මේ දොරටුපාලෙක් කියන්නේ නගරෙට. එක දොරයි තියෙන්නේ. දවසක් මේ දොරටුපාලයා කල්පනා කරනවා මම දවසක් මේ නගරේ වටේම ගිහිල්ලා බලලා ඉන්න ඕනේ රවුමක්. මේක කොතනින්වත් සිදුරක් තියෙනවද කාටවත් යන්න පුළුවන් කියලා. ඒ මෙතනම යනවා වටේ රවුම. ගිහිල්ලා බලනවා පූසෙකුටවත් යන්න සිදුරක් නැහැ කියලා. ඊට පස්සේ එයා තීරණය කරනවා කියනවා කවුරු හරි කෙනෙක් මේ නගරෙට ඇතුල් වෙනවා නම් එකම දොරයි තියෙන්නේ මේ දොර විතරයි. ඒ නිසා මේ දොර ළඟම හොඳ සිහියෙන් බලාගෙන ඉන්නවා කියලා තීරණය කරනවා. අහන් ඒ වගේ තමයි ඒන. මේ නිවන් අවබෝධ කරන්න එකම මාර්ගයේ තියෙන්නේ කියනවා. ආයෙ දෙකක් නෑ මාර්ගය. මොකද්ද මාර්ගය? මේ සිත කිලිටි කරන පංච නීවරණ තියෙනවානේ. සිත අර අපි ඉස්සලා කිව්වේ සිත කිලිටි කරන පංච නීවරණ දුරු කරන සති හතර සතිපට්ඨානෙ පුරුදු කරලා පංච නීවරණ බැහැර කළා. හතර සතිපට්ඨානෙ පුරුදු කළා. සප්ත බොජ්ජංග දියුණු කළා. තමයි මේ දුකෙන් නිදහසෙ. ඔය ක්‍රමයේ විතරයි තියෙන්නේ මේ සසරින් එතර වෙන්නේ. මෙහෙම කියලා කිව්වට පස්සේ මෙයාට තේරුණා. ඊට පස්සේ ඒ සූත්‍රෙම කී තියෙන්නේ උත්තිය සූත්‍රය. අංගුත්තර නිකායේ තියෙන්නේ. දැන් මේ පන්ති ඉවර වෙලා ගිහිල්ලා තව මේක විස්තර දැනගන්න ඕන වුණා. ඒ උත්තිය සූත්‍රය කියවන හරිය ලස්සනයි ඒ දේශනා. දැන් අංගුත්තර නිකායේ සූත්‍ර දේශනා සංයුත්ත නිකායේ ඒවා කියවන්න ඕනේ අපි නේද? ඒ කියවනකොට මේ ධර්ම රසය අපිට හොඳට විඳ ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් මේ සූත්‍ර කියවන්නේ නැහැ නේද? නේද? බොහෝ කාලයක් මේ සූත්‍ර කියවෙන එක ඇයි කියවන්නේ ඉතින් පාලි භාෂාවෙන් තේරෙන්නේ නැතුව නේ සිද්ධි. හැබැයි අපේ වාසනාවට අපිට සිංහලෙන් මේ ධර්මය කියවන්න අවස්ථාවක් උදා වුණා නේද? ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ඔය විදිහට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඔය විදිහට ප්‍රකාශ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ තව සූත්‍ර දේශනාවක් තියෙන එක අනුමත කළේ එකක් බලන්න සූත්‍ර එකකින් එකට ගැලපෙන විදිහ. ඒකේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා පින්වත් මහණෙනි මේ සිදුවන්නේ මේ ක්‍රමයටමයි. ආයි බුදුරජාණන් වහන්සේ යමක් කිව්වනම් ඒකේ විදිහටමයි සිද්ධ වෙන්නේ කියනවා. වෙනත් ක්‍රමයකට නොවේ. ඒ හේ අවබෝධ කළ යුතු සත්‍ය තත්ත්වය මේ බව අදහ ගන්න කියලා. අවබෝධ කළ යුතු සත්‍ය මේකමයි කියලා අදහ ගන්න කියලා. මොකද සත්‍යය ආර්ය සත්‍යමයි කියන අවබෝධ කළ යුතු. ඒ වගේම මුළු හදවතින්ම අදහ ගන්න කියන ආය මොන වගේ ශ්‍රද්ධාවද ඇති කරගන්න කියලා තියෙනවා. අර සත්‍යන සූත්‍රයේ තියෙන්නේ යතින්ද කීලෝ පටවිසිතෝසයයි පොළොවේ හිටවපු ගල් කුළුණක් වගේ කියන ආය මොන හුළඟාව ඒක හෙලවෙන්නේ නැහැ කියනවා. අහන් ඒ වගේ ශ්‍රද්ධාව ඇති කර අදහ ගන්න කියන මුළු හදවතින් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං. ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. විද්‍යාචාන සම්පන්න. මේ ධර්මය නම් සෝවාක්කාතයි කියලා අදහ ගන්න කියනවා. ඊට පස්සේ මේ අවබෝධ කරගනිමින් නිසක බවට පත් ආය සැක ඇති කරගන්න එපා කියනවා. සැකේ නෙතර වෙන්න මේ ක්‍රමය අවබෝධ කර ගැනීම තුළින් ඒ කාන්තයෙන්ම ඔබට සියලු දුක් කෙලවර කරන්න පුළුවන් කියලා. මේ මාර්ගය පුරුදු කළොත් ආයි කිසි දෙයකට සැකකුස් ඇති කරගන්න එපා. බලන්න බුදුරයන් වහන්සේ නේද මේ. දැන් මේ වගේ ප්‍රකාශයක් කරන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. දැන් නිගණ්ණාථ පුත්තට ඔය කියන්න බෑ. මක්ලි ගෝසාලට ඔය කියන්න බෑ. ඇයි ඒගොල්ලෝ පුරුදු කළා නෙවෙයි මේක කියන්නේ. බුදුරයන් වහන්සේ පළවෙනි ධ්‍යානය ඇති කරගෙනයි තව කෙනෙක්ට පළවෙනි ධ්‍යානය ඇති කරගන්න කිව්වේ. බුදුරයන් වහන්සේ සතර සතිපට්ඨානෙ පුරුදු කළා තමයි. තව කෙනෙක්ට සතිපට්ඨානෙ පුරුදු කරන්න කිව්වේ. ඒ නිසා කිසි කෙනෙක් ආයි කියන්න බෑ.
ඒනිසා තමයි නිසක බවට පත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. සැක කුකුස් මොනවත් ඇති කරගන්න එපා. මේක ওই විදිහටමයි සිද්ධ වෙන්නේ. අපිට ඒ නිසා මේක අදාහ ගන්න ඕනේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියපු දේ. අපිට දැන් තියෙන්නේ මොකද්ද? මේක ප්‍රායෝගික පුරුදු කරගන්න අපහසු තමයි තියෙන්නේ. ධර්මයේ කිසි වරද්දක් අඩුවක් නැහැ. අපහසු මොකද මේ කාලේ අපිට වීරිය මදි. නේද? සීය ටිකක් මදි. නුවණ ටිකක් මදි. දැන් බලන්න ඉස්සර එක සූත්‍රය කියනකොට රහත් වෙනවා. අද සූත්‍ර දේශනා කීයක් අපි ඉගෙන ගන්න තියෙන. ධර්ම කාර්යයක් තේරුම් ගන්න නේද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ වීරිය කොච්චරද කියලා ඒ කාලේ. අර දුෂ්කර ක්‍රියා කරන කාලේ තියෙන්නේ මේ මොන සූත්‍රයද මේ හරි පරිශන සූත්‍රය. පුදුම වීරියක් නේ බුදුරජාණන් වහන්සේ. දැන් බෝසත් කාලේ ඉඳලා මෙහෙමනේ නේද? දැන් අර ආලා තියෙන්නේ අම්මා කරේ තියාගෙන දවස් 7ක් පීනනවා කියන්නේ මොහොතේ. ආයි කවුරුත් තේන සීමාවක්වත් නැහැ. ඒ තරම් වීරියක් බුදුරජාණන් වහන්සේ ගියේ බෝසත් කාලේකම. සම්බුද්ධත්වයට පත් වෙච්ච ජීවිතේ ඒ වීරිය ගැන පුදුම වීරියක් ආයි. ඒ වීරිය ගැන නම් හිත පහදව ගන්නමයි වටින්නේ. ඉතින් මේවා අර බුද්ධ දේශනා අපි අර කියවන්නේ නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ ගැන අපි ගොඩක් දන්නේ නැත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේක මෙහෙමමයි සිද්ධ වෙන්නේ. කිසි දෙයකට සැක හිතන්න එපා. ඒ වගේම බුදුරජාණන් ඒක දේශනාගේ පරිවිමර්ශන සූත්‍රය. දැන් හොඳයි අපිට සූත්‍ර තව ඒකට බලන්න පුළුවන්. දැන් මේක කියවලා ඉවරලා නේද? මන්ති ඉවරලා ගිහිල්ලා අපිට වැඩක් තියෙනවා. එතකොට දැන් මොන මොන සූත්‍රද අපි බලන්න කිව්වේ? උත්තිය සූත්‍රය බලන්න පුළුවන්. පරිවිමර්ශන සූත්‍රය, සාමගාම සූත්‍රය. ගොඩක් සූත්‍ර අපිට මේ සාහරණ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න පුළුවන් නේද? ඊට පස්සේ මන්ති තායතන සූත්‍රය ගැන පොඩ්ඩක් කියවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ගැන තවත් විස්තර තියෙනවා. මේ ගුරු උපදේශ රහිත තමන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගත් මේ විස්මිත ඥාන සම්භාරය පිළිබඳව බාහිර සාක්ෂිකරුවන් සෙවීම උන්වහන්සේට කිසිදු අවශ්‍යතාවයක් වුණේ නැහැ කියලා. අය බාහිරින් මේ සාක්ෂිකාර හොයලා ඉන්න ඕනේ නැහැ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ ලෙසින් අවබෝධ අර තියෙන බුදුරජාණන් සම්බුද්ධත්වයට පත් වෙච්ච මුල් කාලේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරන්නේ මං තරම් සිල්වත් කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා මනස ලෝකේ. වැරව සිල්වත් කෙනෙක් හිටියේ නැහැ. ඊට පස්සේ බැලුවේ නම් දිව්‍ය ලෝකෙවත් ඉන්නවා සිල්වත් කෙනෙක් මං තරම්. බලනකොට දිව්‍ය ලෝකෙත් නැහැ. ඊට පස්සේ කල්පනා කළා භක්ම ලෝකෙවත් ඉන්නවද මං තරම් සිල්වත් ඉන්නේ. භක්ම ලෝකෙත් නැහැ. ඊට පස්සේ තීරණය කළේ මොකද්ද? මං තරම් සීලයෙන් උස ශ්‍රේෂ්ඨ කෙනෙක් ආයේ මේ තුන් ලෝකෙම නැහැ කියලා අවබෝධ කරගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මන් තරම් සමාධියක් උපදව ගත්තා කෙනෙක් මේ මනුස්ස ලෝකේ ඉන්නවද? වැළුවා වැළුවා නෝනින් කිසි කෙනෙක් නැහැ. අහලකටවත් එන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. ඊට පස්සේ දිව්‍ය ලෝකේ ඉන්නවද කියලා බලයි දිව්‍ය ලෝකේ තියෙන මේ බාන භවනා කරන ඉන්නවනේ. හැබැයි ඉතින් අද කාලේ නම් කියන්නේ දිව්‍ය ලෝකවල නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා ගොඩක කියලා තියෙනවා දිව්‍ය ලෝකවල ධර්මයේ පුරුදු කරන අය ඕන තරම් ඉන්නවා කියලා. ඊට පස්සේ දිව්‍ය ලෝකෙත් නැහැ ඒ තරම්. සමාධිය වෙන බ්‍රහ්ම ලෝකේ දැන් අනාගාමී ශ්‍රාවක බ්‍රහ්ම ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒතකොට හොඳට සමාධිය පුරුදු කරන අය බ්‍රහ්ම ලෝකේ ඉන්න. බුදුරජාණන් වහන්සේ සමාධියෙන් උසස් කෙනෙක් ඉන්නවාද කියලා බැලුවා බ්‍රහ්ම ලෝකෙත් නෑ. බලන්න බුදුරජාණන් නිකන් තීරණය කරන්නේ නෑ බුදුරජාණන්. විමසලා බලනවා මං තරම් මේ තරම් කෙනෙක් ඉන්නවද. දැන් අපි නම් ආවට ගියාට යමක් තීරණය කරන්නේ. බුදුරජාණන් මුළු ලෝකෙම බලලා තමයි තීරණය කරන්නේ. බලන්න නේද? ඉතින් ඊට පස්සේ වන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාව ගැන විමසලා බලනවා. මනුස්ස ලෝකේ ඉන්නවද මං තරම් ප්‍රඥාවන්ත කෙනෙක්? බැලුව නැහැ කෙනෙක්. දිව්‍ය ලෝකෙවත් ඉන්නවද කියලා බැලුවා. ඒත් නැහැ. බ්‍රහ්ම ලෝකේ ඒත් නැහැ ප්‍රඥාවන්ත කෙනෙක්. ඊට පස්සේ බුදුරජාණන් තියෙන්නේ කියලා මොකද්ද? මං තරම් සීලී, මං තරම් සමාධි, මං තරම් ප්‍රඥාවෙන් උසස් කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ. අර ගුරුවරයෙක් අවශ්‍යයි කියලා නේ කල්පනා කරේ. ඊට පස්සේ බුදුරජාණන් තියෙන්නේ කියලා ගුරුවරයෙක් මට වෙන මේ ලෝකෙ නැහැ. මං අවබෝධ කරගත්ත ධර්මයේ විනයමයි ගුරුවරයා කියලා තේරුම් ගත්තා. ඉතින් ඒ නිසා දැන් මේ බලන්න මේක බුදුරජාණන් වහන්සේ කියනවා මට බාහිර සාක්ෂිකරුවන් බුදුරජාණන් වහන්සේ මෙහෙමයි කියලා කියන්න අවශ්‍ය නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ කිසිදු අවස්ථාවයක් නොමැත එහෙයින් උන්වහන්සේ විසින්ම සිංහනාදයක් පරිද්දේ. සිංහයා නාද කරන ඉඳි අහලා තියෙනවනේ. සිංහයා නාද කරනකොට මොකද වෙන්නේ? කැළේන සත්තු පොඩි පොඩි මේ ගංගාවේ ඉන සත්තු ගඟේ ඇතුළටම රිංගනවා කියන සිංහනාද කරනකොට කැලෑවි නත්තු කැලෑ ඇතුළට යනවා කියන
සිංහනාද කරනවා. ඒ තරම් තේජසක් මේ සිංහනාදී තියෙනවා. බුදුරජාණන්සේත් අන්න ඒ වගේ කියනවා. මේකයි අනිත්‍යයි කියලා ලෝකෙට ප්‍රකාශ කරන කිසි සිංහනාදයක් ආයි කිසි කෙනෙක් ආයේ නැහැ. අර අනිත්‍යයි කියලා කියනවා බ්‍රහ්ම ලෝකේ කතාවත්. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම ඉඳලා තියෙනවා මේක නිට්ටයයි කියලා හිතාගෙන. බුදුරහන් අනිත්‍යයි කියනකොට තමයි ඒගොල්ලෝ තේරුනේ මේක අනිත්‍යයි කියලා. එතකොට බුදුරයන් ආශ්‍රය ඒක විස්තර කරන්නේ මෙන්න මේ බුදුරයන් ආශ්‍රය ගැන විස්තරය. බුදුරයන් ආශ්‍රය මෙහෙමයි කියලා. ලෝකාභව සූත්‍රය අහලා තියෙනවා නේද? පැකම පිරිත් පොත්වල එහෙම තියෙනවා ලෝකාභව සූත්‍රය. ඒක විස්තර කරන්නේ මෙන්න මෙහෙම. තථාගතයන් වහන්සේ යන නාමයට මෙවැනි තේරුමක් තිබෙනවා. තථාගතයන් වහන්සේ කියන එකේ තේරුම බුදුරයන් ආශ්‍රය මෙන්න මේ විස්තර කරනවා. එනම් තථාගතයන් වහන්සේ යම් රාත්‍රියක ගුරු උපදේශ නැතුව ධර්මය අවබෝධ කළා. කවදද අවබෝධ කළේ? සම්බුද්ධත්වයට පත් වෙන දවසේ. එදා යම් ධර්මයක් අවබෝධ කළාද? ඒ වගේම යම් දවසක බුදුරණන් පිරිනිවන් පෑවේ. ඒ තා කවුරුදු කීයද? අවුරුදු 45. පුරාවටම බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කරන්ද යමක් මතුකොට දක්වන්ද යමක් විස්තර වශයෙන් දෙද්ද පෙන්වා දෙද්ද ඒ එසේම සිදුවේ කියලා බලන්න අනුක්‍රමයකින් සිදුවන්නේ නැහැ වෙන කිසිම ආකාරයකින් ඒක වෙනස් වෙන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ තථාගත නාමයේ භාවිතා කරනවා කියලා බලන්න තර බුදුරජාණන් වහන්සේ තවත් මේ කාරණේ ප්‍රකාශ කරනවා දැන් මුලිමුත් අපි කිව්වේ දැන් උත්තිය තාපසය ගැනත් අපි කතා කරනකොට බුදුරයන් මේ ආනන්ද මහසර්ග වෙන කිසිම මාර්ගයක් නැහැ කියලා. ඊට පස්සේ බුදුරයන් ආසේ ඊළඟ අපි ඉගෙන ගත්ත කාරණේ තමයි පරිවිමසන සූත්‍රය. මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ. මේක හදා ගන්න කිසිම සැකයක් ඇති කරගන්න එපා කියලා. ලෝකාභව සූත්‍රය තව බුදුරයන් ආසේ මේක තහවුරු කරනවා. මේකයි මම යම් දවසක අවබෝධ කළේ. යම් දවසක පිරන ඒ තාක් යමක් කිව්වනම් ප්‍රකාශ කළා නම් ඒක ඒ ආකාරයෙන්මයි සිද්ධ වෙන්නේ. වෙන ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරයන් ආසේ ඒක තියෙන ඉතිවුත්තක පාළිය. අහලා තියෙන ඉතිවුත්තක පාළිය. එතකොට ඉතිවුත්තක පාළිය තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ දේශන අහනකොට අපිට හරි පැහැදීමක් බුදුරයන් ආසේ කියලා ඇති කරගන්න ඕනේ නේද? ඒ ලෝකාභෝසරි ඔය කොටස හොඳට පාඩම් කරගන්න. හොඳට මතක තියාගන්න. යම් දවසක අපි හිතට සැකයක් ආවොත් දැන් අපේ හිතට හිතුවා ධර්මය අවබෝධ කරපු නැති කෙනෙක් සැක උපදින්න පුළුවන්. එතකොට සැක විපදුනොත් කල්පනා කරන්නේ නෑ 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 මේක වෙන්න බෑ බුදුරයන් වහන්සේ යමක් කිව්වනම් ඒකේ ඒ විදිහමයි සිද්ධ වෙන්නේ දැන් අර බුදුරයන් විසර ඥාන වෙලක් තියෙන්නේ නේද බුදුරයන් අනතුරුදායකයි කියලා යමක් කිව්වනම් ඒකේ අනතුරුදායකම තමයි කියනවා අනතුරුදායක නෑ කියලා ලෝකයේ දෙවියන් මරුන් බඹුන් සහිත කිසි දෙනෙක්ට කියන්න බෑ බලන්න මේ දේශනා අපි දැන් අපිට තියෙන්නේ අර සූත්‍ර දේශනා ධර්මයේ ඉගෙන ගන්න ඕන ධර්මයේ කියවන්න. එතකොටයි බුදුරයන් වහන්සේ කෙරෙහි අපිට විශ්වාසය ඇති කරගන්න පැහැදීම ඇති කරගන්න කරුණ තියෙන්නේ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ මේ විදිහට දැන් මේ විදිහට සතිපට්ඨාන සූත්‍රය ගැන බුදුරයන් වහන්සේ ධර්මයේ ගැන බුදුරයන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර අතිශෝක්තියෙන් කරපු අරණ අය වෙච්චර ගරම් ගන්න පුළුවන් ඒවා නෙවෙයි. ඉතින් සත්‍යයේ தත්ත්වයේ මෙලෙසින් වඩාත් පැහැදිලි කරගත්තොත් නිදහස් මනසකින් සද්ධර්මයේ පිළිගන්නා නුවණැති අවංක මනුෂ්‍ය ශ්‍රාවකයකට අද පවා මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියලා මේක ප්‍රකාශ කරලා තියෙන මේ පොත. එහෙනම් කාටද අවබෝධ කරන්න පුළුවන්? නුවණැති එනේ. ඊට පස්සේ අවංක ධර්මය අවබෝධ කරන්න කැමැත්තක් තියෙන ඕන කෙනෙක්ට අද පවා මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් ඇයි? මේ ධර්මයේ සම්දිත්තිකයි. මේ ධර්මයේ අකාලිකයි. මේ ධර්මයේ හිපස්තිකයි. ඒ ගුණවලට දැන් මම ආයේ මේක මෛත්‍රී බුද්ධ ශාසනයට කල් දාන්න ඕනේ නැහැ මේ ජීවිතේ කරගන්න පුළුවන් එක. ඉතින් ඕන් ওই කාරණා ටික මතක තියාගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ ඊළඟ කොටස තුන්වෙනි කොටස. දැන් අපි පළවෙනි කොටස ඒවම් මේසතං. දෙවෙනි චේතය තමයි මොකද්ද? ඒවම් මේසතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං නාම කුරුණං නිගම. තුන්වෙනි කොටසත් අපි ඊළඟ කියමු. පාඩම් කරන දැන් අර ගොඩක් කලාවකට අර අපිට ඉතින් කොහොමද නිදිමත ගතියේනවනේ. නේද?
ඉතින් අපි තුන්වෙනි කොටස සජ්ජායනා කරමු. තත්ත්‍රේකෝ භගවා බික්ඛු ආමන්තේසි. බික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතු පඤ්චස්සෝසුං භගවා ඒතදවෝච තත්ත්‍රේකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති භදන්තේති තේ බික්ඛු භගවතු පච්චස්සෝසුං භගවා ඒතදවෝච තත්ත්‍රේකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතු පච්චස්සෝසුං භගවා ඒතදවෝච දැන් අපි එකටම කියමු මාත් එක්කම කියන්න තත්ත්‍රේකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතු පච්චස්සෝසුං භගවා ඒතදවෝච තව පාරක් කියමු තත්ත්‍රේකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතු පච්චස්සෝසුං භගවා ඒතදවෝච එතකොට මේ කාරණේ මේ ඡේදෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ තත්ත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි එතකොට ඒක විස්තරය එකල්ලේ පරමෝත්තම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියා ස්වකීය පැවිදි ශ්‍රාවක පිරිසු භික්ෂූන් වහන්සේලා අමතා වදාළසේක ඒ භික්ෂූන් වහන්සේලාද පරම පූජනීය උත්තමයන් වහන්සේයි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා වූය පරමෝත්ත භාග්‍යවන්ත වූ බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන ධර්ම දේශනාව වදාළසේක එතකොට මේ ධර්ම දේශනාව කාටද වදාළේ භික්ෂූන් වහන්සේලා උදෙසා එතකොට භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කළාට පස්සේ ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා කොහොමද පිළිතුරු දුන්නේ පරම පූජනීය උත්තමයන් වහන්සේයි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා ඒ වෙලාවේ තමයි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කළේ ඉතින් අද දවසේ අපි පන්තියට කාල වේලාව දැන් අවසන් කමන්නද තව ටිකක් කරමුද අද දවසේ අපිට කාලෙ මෙච්චරයි තියෙන්නේ අපි හෙට දවසේ ඊළඟ කොටස ඉගෙන ගමු. එහෙම හොඳයි නේ නේද? එතකොට අද දවසේ අපි ඉගෙන ගත්ත කරුණු මොනවාද? අපි ඉගෙන ගත්ත ගොඩක් කරුණු නේ. ඉස්සෙල්ලාම අපි ඒවම් මේස්තං කියන වචනේ තේරුම ඉගෙන ගත්තා. ඒකට හේතුව මොකක්ද තේරුම? බුදුරජාණන් වහන්සේ පිරුවන් පැවැන් පස්සේ ආනන්ද මහරහතන් වහන්සේ තමයි මේක ධර්මයේ සංගායනා කළේ. ඒ සංගායනා කරන මොහොතේ මම මේ බුදුරජාණන් වහන්සේගෙන්මයි ඇහුවේ කියලා ප්‍රකාශ කරපු වාක්‍ය. ඊට පස්සේ දේශනාව කරපු තැන ගැන අපි ඉගෙන ගත්තා. කොහොමද දේශනා කළේ? කුරු ජනපති කම්මාස ධම්ම කියන කුඩා නගරයේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනාව කළේ. එදා ස්වාමීන් වහන්සේලා පිරිසක් උදෙසා මේ දේශනය කළා. ඉතින් ওই කාරණේ ඊට පස්සේ අපි ගොඩක් කරුණු ඉගෙන ගත්තා නේද? බුදුරජාණන් වහන්සේ තථාගත කියන්නේ බුදුරජාණන් වහන්සේට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපි ඊට පස්සේ ඒ වගේ ගොඩක් කරුණු අද ඉගෙන ගත්තා.
ඉතින් එහෙනම් ඊළඟ දවසේ අපි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ආරම්භක දැන් මේ මුල් දෙකනේ ඊට පස්සේ දැන් කියේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ කාරණේ කියලා දෙනවා කියන්නේ. එතන ඉඳලා අපි ඊළඟ දවසේ ඉගෙන ගන්න. ඉතින් අද දවසේ අපි මේ විදිහට පන්ති කරලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ කතා කරලා ඉගෙනගෙන විශාල පිනක් අපිට රැස් වුණා. ඉතින් ඒ රැස් කරගත්ත පින අපි සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නම උපකාරයක්ම වේවා. සාදු 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 නමෝ බුද්ධාය නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 සුපත්තේවා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදාමි ලෝකා සුගාරත්තේ නේ කතං සබ්බං අච්චයන් කමච මේ බන්තේ කමාමි කන්තම්මං සුපත්තේ වාසීල් දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා සාදු